අයිබෝන් කියන හැමෝටම. ඉතින් මම අද ටිකක් විශේෂිත වැඩසටහනක් අරන් ඔබට ආවිල්ලා තියෙනවා. මම පොරොන්දුක් වුණා පහුගිය වැඩසටහනකදී මේ වාස්තු සම්බන්ධයෙන් හොඳ දක්ෂ කෙනෙක් එක්ක ඔබට මේ නිවසේ වාස්තු සකසා ගැනීම ගැන වැඩසටහන් කීපයක් අරන් එනවා කියලා. ඉතින් ඒ පොරොන්දු ඉෂ්ට කරන තමයි මම මේ අද හදන්නේ. ඉතින් වාස්තු නිවැරදි ලෙස සකසා ගත්තොත් ඔය අපිව බය කරලා තියෙන හුනියන් දැස්වහද කිසි දෙයක් ඔබේ නිවසට ඔබටවත් වදින්නේ නැහැ. ඒ වගේම ග්‍රහ දෝෂ පවා සමනය කරගැනීමේ හැකියාවක් මේ නිවැරදි වාස්තු තියෙන නිවසකින් කරගන්න පුළුවන් කියලා අපි කතා කළා. ඉතින් එහෙනම් මම කාල වේලාවක් ගන්නෑ. ඒ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති එතුමා එක්ක අපි කතා කරමු. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක ඒ වගේම නිවාස සැලසුම් ශිල්පී අනිල් දනුදෙනිය මහතා තමයි අපිත් එක්ක මේ විද්‍යාත්මක කතා බහට එකතු වෙන්නේ. ඉතින් අහලා බලමු විශේෂයෙන්ම අපිට වැදගත්ම වෙන අපේ නිවසේ නිදන කාමරය ස්ථාපිත කර ගැනීම සම්බන්ධයෙන් මොනවාද වාස්තු විද්‍යානුකූලව බලපාන කාරණා කියලා. ඉතින් මේ පළවෙනි වැඩසටහන තුළින් නිදන කාමරය ගැන අපි එහෙනම් කතා කරමු. මේ වාස්තුව තුළ මොකක්ද මෙතන තියෙන දැන් අපි නිවසක ඉස්සලාම අපි මේ නිදන කාමරය කියන එක ප්‍රධානම. ඉතින් ඒතර නිදන කාමරය සකසා ගැනීමේදී මේ වාස්තු විද්‍යානුකූලව හරියටම සුදුසුම දිශාව මොකක්ද කියන එක ඉස්සලාම ඔබතුමා පොඩ්ඩක් විස්තරාත්මකව කිව්වොත්. ඔව් වාස්තු විද්‍යාව අපි කතා කරනවා නිදන කාමරයක් තියන්න පුළුවන් පැති. එයින් ප්‍රධාන නිදන කාමරය තියන්න පුළුවන් පැත්ත අපි කතා කරනවා නිරිත දිශාව කියලා. මේ නිදිසාව අපි හඳුනාගන්නේ දකුණත් බටහිරත් අතර තියෙන දිශාව තමයි නිරිත දිශාව වෙන්නේ. එම දිශාවට තමයි අපි ඉන්නේ ප්‍රධාන නිදන කාමරය තියෙන්න ඕනේ. ඒ වගේම අනිකුත් නිදන කාමර දකුණ වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්, වායම දිශාව වෙන්න පුළුවන්. ඊසාන සහ නැගෙනහිර අතරත්, නැගෙනහිර සහ ඊසාන අතරත්, ඊසාන සහ උතුර අතරත් නිදන කාමරෙන් නැති විදිහට අපි නිවස සැලසුම් කරගන්න ඕනේ. කවුරුද ඒක පැහැදිලි කළොත් මම එතකොට කියන්නේ උතුරේ ඉඳලා නැගෙනහිරට දක්වා ප්‍රමාණය, ඒ කියන්නේ ඒ අතරේ ඊසානයේ දෙන්නේ ඒ සීමා තුලම ස්ථානගත නොකරන තරම හොඳයි කියනද? කියන්නේ උතුරු නැගෙනහිර අතර නිදන කාමර. ඔව් නැගෙනහිර දිශාවට අපි එපා කියන්නේ අපි නැගෙනහිර දිශාවෙන් තමයි හොඳ ආලෝකය ලැබෙන්නේ. අපේ නිදන කාමරයක් අපි නැගෙනහිර හරි ඊසාන හරි අතර හිර කරගුවොත් එම නිවසට ලැබෙන ආලෝකය වාතාශය එම කාමරය තුලින් නවතිනවා. නිවසක් අභ්‍යන්තරයට ඒ ලැබෙන්නේ නැහැ. ඒ වගේම උතුර අතරත් උතුර ඊසාන අතරට නිදන කාමරයක් ගියොත් ඒ නිදන කාමරයට පමණක් ඊසාන දිශාවෙන් ලැබෙන ශක්තිය ලැබෙනවා. ඒ තුලින් ඒ නිවසට අභ්‍යන්තරයට ඊසාන ශක්තිය වාතාශය ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි ඊසාන දිශාවට සහ ඊසාන දිශාවට බර ප්‍රදේශවලට නිදන කාමර එපා කියන්නේ. ඔබතුමා හරියට පැහැදිලිව අපි කිව්වොත් උතුරත් නැගෙනහිරත් ඊසාන වේ අතරතුර සීමාව තුළ අපි නිදන කාමරයක ස්ථානගත නොකරගත් යුතුයි කියන එකයි කියන්නේ. ඔව් අනිවාර්යෙන්ම. එතකොට ඒ වගේ තැන්වලට මොන වගේද අපි නිවසේ මොනවාද ඒ දිශා අතර සකසා ගැනීම සුදුසු, ඒ කියන්නේ සාලයක් වගේ තැනක්ද? ඔව් ඊසාන දිශාවට අපි කියන්නේ ප්‍රධානම ඊසාන දිශාව පිරිසුදුවෙන් පවතින ඕන දිශාවක්. ඒ කියන්නේ ඒ පැත්තට අපිට පුළුවන් සාලයක් නැත්තම් පූජා කාමරයක්. එහෙම නැතිනම් ඉගෙන ගන්න ළමයන්ගේ කාමරයක්. ඒ කියන්නේ ස්ටඩි රූම් එකක් පිටන්න පුළුවන්. නැත්තම් අපි ගෙදරක ලයිබ්‍රියක් වගේ පවත්වා ගන්නවා. ඒ වගේ දෙයක් උත් ඒ පැත්තට අපි තියාගන්න පුළුවන්. ඒ තුලින් ඒ පැත්ත පිරිසුදුවෙන් පවතිනවා. කිසිසේත්ම නිදන කාමරයක් තියන්න දෙන්නේ නැහැ. ඒතර පැහැදිලිව ඔබතුමා කියන විදිහට මේ නැගෙනහිරෙන් ආලෝක නිවසට ඇතුළු වීම බාධා නොකර යුතුයි කියලාද ඔය කියන්නේ? නැගෙනහිර පැත්තෙන් පුළුවන් තරම් ආලෝක නිවස ඇතුළට ඇතුළත් කරගෙන හැකිනම් කර යුතුයි කියනද කියන්නේ ඒක? ඔව් අපිට උදෑසන ඉරේලිය ලැබෙන්නේ නැගෙනහිර දිශාවකින් ඕනම කෙනෙක් දන්නවා. ඒ වගේම උදෑසනට අපිට ගස් වලින් නිර්මාණය කරන ඔක්සිජන් වාතාශය නිවසට ලබා ගන්න පුළුවන් වෙන්නේ උදෑසන ඉරේලිය ලැබෙන පැත්තත් එක්කම තමයි. ඒ කියන්නේ අපි නැගෙනහිර පැත්ත හොඳ වාතාශයක් ඇතුළට ගන්න පුළුවන් හින්දා තමයි, හොඳ ආලෝකයක් ලබා ගන්න පුළුවන් හින්දා තමයි නැගෙනහිර දිශාවට නිදන කාමර දාලා ඒ පැත්ත හිර කරන්න එපා කියන්නේ. අපි හිතමු අපි නැගෙනහිර දිශාවට ලබා ගන්න කියන්නේ ගෙදර ආලින්දයේ කොටසක්. එහෙම නැත්නම් මුළු තැංගේ ගිනිකොනට ගිහිල්ලා ඒ අතර තියෙන කැම කාමරය. ඒ තුලින් අපිට උදෑසනට අපි ගත කරන ස්ථාන තමයි ඒ. ඒ තුලදී අපිට හොඳ ආලෝක වාතාවරණය නිවස ඇතුළේදීම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මේ දිශාවල් වලට වැඩිපුර ජනෙල් යොදා ගන්නවා නම් වඩා හොඳයි. අනිවාර්යයෙන්ම. ඒකේ අපි තව සූක්ෂ්මයක් තියෙනවා. නැගෙනහිර දිශාව සහ උතුර ඊසාන අතර අපි ජනල් දොරවල් දා ගන්න කියන්නේ සාලය තියෙන ප්‍රදේශයක් විදිහට පවත්වාගෙන. ඒ තුල අපි කියනවා උදෑසන 6ට කලින් නිවසේ ජනල් විවෘත කරන්න කියලා. ඒ තුලින් අපිට හොඳ ආලෝක වාතාවරණය උදෑසනදී ලැබෙනවා. ඒ කියන්නේ හොඳ වාතාවරණයක් නිවස ඇතුළට ලැබෙනවා.
ඒදේ ලබා ගන්න තමයි අපි ඒ පැත්තේ ඒ විදිහට තියාගන්න කියලා කියන්නේ. ඔබතුමාගේ මේ ප්‍රශ්න අතරතුර මට පුංචි තවත් අර වචනයක් ආවා. ඒක වැඩිය හයිලයිට් වුණා. ඒක නිසා මම ඒක කරන්න උත්සාහ කරන්නේ. මේ ගෙදර මුළු තැන්ගේ ගිනිකොනට යනවා කතාවක්. ඒකේ මොකද තියෙන පදනම? ඔව්. වාස්තු විද්‍යාව අපි හඳුනා ගන්නවා. ගිනිකොන දිශාව තමයි මුළු තැන්ගේට සුදුසු දිශාව කියලා. ඒ වගේම 50% සුබයි කියලා කියනවා වයඹ දිශාව. ඒත් 50% සුබ වෙන්නත් 50% අසුබ වෙන්නත් හේතුවක් තියෙනවා. ඒක විද්‍යාත්මකයි. ඒ අපි පස්සේ සාකච්ඡා කරමු. මෙතනදී අපි කතා කරනවා ගිනිකොන දිශාව. ගිනිකොන දිශාවේ තමයි මුළු තැන්ගේට සුදුසුම දිශාව. උදෑසනට ගෘහණිය අවදි වෙලා මුලින්ම යන්නේ මුළු තැන්ගේට. මුළු තැන්ගේ තමයි වැඩ පටන් ගන්න. එතකොට ඒ පැත්තේ තියෙන අපි ජනල් දොරවල් ඇරලා නැගෙනහිර දිශාවට තියෙන මුළු තැන්ගේ ජනල් දොර ඇරලා වාතාවරණයත් එක්ක හොඳට වැඩ කරනවා. ඒ වැඩ කරන්න ඉරේලිය නැගෙනහිර දිශාවෙන් සූර්යාගේ ආලෝකය හොඳට ලැබෙනවා. ඒ වගේම හොඳ වාතාවරණයක් නිවසට ලැබෙනවා. ඒ තුලින් තමයි ගෘහණිය මුලින් උදෑසන වැඩ පටන් ගන්න. ඒ තුලින් නිසායි අපි ගිනිකොන සුදුසුයි කියලා හඳුනා ගන්නේ. ඔව් ඔබතුමා කියන තර්කය මට පැහැදිලි. නමුත් මට අතුරු තර්කයක් කියනවා. දැන් ඔබතුමා කියනවා අර නැගෙනහිරෙන් ඉරේලියේදී අර ගිනිකොනට වැඩි වශයෙන් එනවනේ. ඒ වගේ දැන් අතුරු නැගෙනහිරට විවෘත වෙලා තියෙන දිශාවල අනිත් එක තමයි ඊසන සහ ගිනිකොන. ඒතකොට දැන් ගිනිකොන වගේම එහෙනම් ඒතකොට ඊසන සුදුසු වෙන්න ඕනනේ. අය අර ඒ කියන තර්කයත් එක්ක මේ කුස්සිය නැත්නම් මුල් තැන්ගේ සඳහා. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක අපිට මෙහෙමයි අපි දැකලා තියෙන හැම ගිනිකොන නැගෙනහිර හොඳ ආලෝකයක් ලැබෙනවා කියලා ඊසාන පැත්තට මුළු තැන්ගේ දාගත්ත තැන්. නමුත් ඒවා ගොඩක් ගැටලු තියෙනවා. ඒකට අපි මෙහෙම දෙයක් තියෙනවා. අපි ඕනම කෙනෙක් දන්නවා ඊසාන දිග මොහසන් සුළං කියලා එකක් අහලා තියෙනවා. ඒ වගේම නිරිත දිග මොහසන් සුළං කියලා එකක් අහලා තියෙනවා. අපේට අපේ චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. මේ පෘථිවියේ තියෙන චුම්බක ශේෂ්ත්‍ර ගමන් කරන පැත්තක් තියෙනවා. මේ දේවල් වල විද්‍යාත්මක කරුණු තියෙනවා. මේකෙදි අපි කතා කරන්නේ ඊසාන දිශාවේ එන වාතාවරණය ඇතුල් වෙන පැත්තක් විදිහට. ඒ වගේම හොඳ ආලෝක වාතාවරණයේ රැඳෙන පැත්තක් විදිහට තමයි අපි ඊසාන දිශාව හඳුනාගන්නේ. නමුත් ගිනිකොන දිශාව අපි කතා කරන්නේ වියලි ප්‍රදේශයක් විදිහට. ඒ කියන්නේ තෙතමනේ අවම ප්‍රදේශයක් විදිහට. නිවස ඇතුළට වාතාවරණයක් ඇතුළු නොවන ප්‍රදේශයක් විදිහට. ඒ අපි කතා කරද්දී අපි බලද්දී වාස්තු විද්‍යාවේ තියෙනවා ඒ පැත්ත තමයි අපේ වාතාවරණය එළියට යන දිශාවක් විදිහට. එතකොට ගිනිකොන දිශාවට අපි මුළු තැන්ගේ තියන්නේ ගිනිකොන පැත්තෙන් අපිට වාතාවරණයක් ඇතුළු වෙන්නේ නැහැ. නිවසේ වාතාවරණය පිටට යන්නේ. ඒ තුලදී අපේ මුළු තැන්ගේ නිර්මාණය වෙන තාපය අපි යම් යම් දේවල් කරන බැඳුම් කරනවා. ඒ දේ තුළ ඇතුළු වෙන නිර්මාණය වෙන විස වාතාවරණය තියෙනවා. බැඳුම් කරන විස වාතාවරණය තියෙනවා. මේ දේවල් නිවසින් පිටතට යන්න ඕනේ. ඇතුළට වෙන්න බෑ. එතකොට ඒ දේ නිසා තමයි අපි ගිනිකොන පැත්තට මුළු තැන්ගේ සුදුසුයි කියලා හඳුනාගන්නේ. ගොඩ දෙනෙක් මේක මිත්‍යාවක් කියලා විශ්වාස කරන සමහර තර්ක කරත් මෙතන තියෙන විද්‍යාව ඔතනයි. ඒතර සයන් සනිකරම 100%ක් විද්‍යාත්මක දෙයක් මේක නේ. අනිවාර්යයෙන්ම මේ දේ විද්‍යාත්මකයි. විද්‍යාත්මක වන්නේ මේ දේ හරියට තර්කානුකූල හිතුවොත්. ඒ දේ හැමෝටම ඒක තීරණය ගන්න නැහැ. හැමෝම මේ දේ බලන්නේ නැහැ. හරි පැහැදිලි. ඒතර අර නැගෙනහිරෙන් ආලෝකයේදී ඊසානයි ගිනිකොනට දෙකටම බෙදී ගියත් අර වාතාශ්‍රය ඊසාන දිසින් පැමිණීමත් එක්ක ඒ වාතාශ්‍රයටත් ඒ කියන්නේ හානිය නොවන ආකාරයට සුදුසු ගිනිකොන කියන එකයි ඔබතුමාගේ තර්කය නේ. අනිවාර්යයෙන්ම. අපි මොකද ඊසානෙන් අපිට වාස්තු විද්‍යාව කියනවා ශක්තියෙන් ලැබෙන දිශාව ඊසාන දිශාව. ශක්තියෙන් තැම්පත් කරන දිශාව නිරිත දිශාව. ඒ නිසා තමයි අපි ඊසාන දිශාවට අවහිර නොවි ඊසාන දිශාව පිරිසුදෙන් තියාගන්න. ඊසාන දිශාව පිරිසුදෙන් තියාගන්න. ඊසාන දිශාව ළමයිගේ අධ්‍යාපන කාමර තියන්න. ඊසාන දිශාවට පූජා කාමර තියන්න. එහෙම නැත්නම් ආලින්දයක් සාලයක් තියාගන්න. නිරිත ඊසාන දිශාවට ආලින්දයක් සාලයක් තියාගන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒ පැත්ත පිරිසුදෙන් තියන්න නිසා. ඒ වගේ ඇත්තම කුස්සියක් එන්න දමුරුතැංගයක් ආවොත් ඒක අපිරිසුදු වෙනවා නිතර. ඊටත් අමතරව දැන් ගින්දරත් එක්ක බැඳීමත් එක්ක අර ඔබතුමා කියන අර යහපත් වාතාශ්‍රය ගබඩා වීමක් එන්නේ දහහණයක් සිද්ධ වෙන්නේ. අන්න ඒක තමයි ඔබතුමාගේ තර්කය. අනිවාර්යයෙන්ම. ඒකයි ඒකේ විද්‍යාව. හරි පැහැදිලි. ඒතර අපි තව පුංචි දෙයක් කියන්න. අපිට මේ නිදන කාමරේ තමයි අංක එක යන්න ඕන. මොකද නිදන කාමරේකින්දී ලොකු සම්බන්ධියක් මේ පවුල කියන මේ සංකල්පයත් එක්ක දෙනවා. නමුත් ඊට කලින් මට පුංචි තව අතුරු ප්‍රශ්නයක් ඕන. නාන කාමරේ වැසිකිළිය මොන වගේ දිශාවල සුසුසු ස්ථානයකට? ඒකෙදිත් අපිට ප්‍රධාන වන්නේ ආලෝක වාතාවරණය ලැබෙන පැත්තමයි. ඒ තුලත් අපි කතා කරන්නේ නාන කාමරයක් ගෙදරක පිහිටවන්න ඕනේ වයඹ පැත්තට හෝ ගිනිකොන පැත්ත දකුණු පැත්තට වන්න. ඒ කියන්නේ නිරිත ඊසාන කියන එක එතනත් ප්‍රවේශම් විය යුතුමයි නේද? අනිවාර්යයෙන්ම. ඊසාන සහ නැගෙනහිර අතරත් ඊසාන උතුර අතරත් නිරිත අතරත් කිසිසේත්ම නාන කාමරයක් අප පිහිටවන්න දෙන්නේ නැහැ. මේ දේ තුලත් කියන්නේ ආලෝක වාතාවරණය ලැබෙන පැති දෙක නිසායි. කියන්නේ අපිරිසිදු වීම හේතුවක් වෙනවා. අනිවාර්යයෙන්ම අපිරිසිදු වීම තමයි ප්‍රථම කරුණ. හරි. දැන් අපේ ප්‍රධාන මාතෘකාවනේ නිදන කාමර. හැබැයි දැන් නාන කාමරයට ආවෙ එකේ නිදන කාමරත් එක්ක ළඟින්ම ඒ කියන්නේ නාන කාමර සකසා ගැනීම දැන් සාමාන්‍ය නිවස්වල ගොඩාක් දකින්න. ඒක මොකද යහපත් ලෙස දකින්න එතකොට?
අපේ අපි ගමු අපේ ඉතිහාසය ගැන අපේ ඉතිහාසයේ අපි කවුරුත්වත් නිදන කාමරයක් ඇතුළත බාත්รูම් එකක් තබා ගත්තේ නැහැ. නමුත් මේ වර්තමාන තියෙන දියුණුවත් සමග මිනිසුන්ගේ ආර්ථික අවශ්‍යතාවය අනුව අනිවාර්යයෙන්ම බොහොමයක් ගෙවල් වල නාන කාමරයක් නිවසට අභ්‍යන්තරය ඇතුළ කර ගන්නවා. නමුත් ඔය දේ තුල අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක් තමයි නිදන කාමරේ නිදන ඇඳත් සහ නාන කාමරෙත් අතර පවතින දුර. ඒ කියන්නේ ඔබගේ නාන කාමරය තුළ ඇතිවන වාතාශය කාමරය ඇතුළට ගමන් කරන විදිය. ඒ දේ අවහිර වෙන ආකාරයට සැලසුම් කරගන්න ඕනේ සුෂ්ම බලා. සරලයි. ඉතින් ඇත්තරම දැන් නාන කාමරයක ඉඳලා ඉඩ දුක දහම්බන්න ඉඩ තියෙනවා. ඒක නිදන කාමරයක් දැන් නැවුණත් ඒතර නිදන කාමරයක් අපිරිසිදු එතන ඉඳ හිතෙන්නේ නැති වෙනවනේ. ඒ ඒ සරල තර්කයක් මෙතන ඉදිරිපත් වෙන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම. දැන් ඒතර ගත්තොත් අපි හරි කතාවට ආවා. අපි ප්‍රධාන මාතෘකාවට එමු. අපි දැන් කිව්වා සුසුසුම දිශාව නිරිත කියලා. දැන් ඇතර අපි අලුතෙන් හදන ගෙදරකට ඒක ප්‍රශ්නයක් නෑ නිරිත. හැබැයි දැනට හදලා තියෙන ගෙවල් වල සමහර විට ඔය නිරිත දිශාවේ නැතු වෙනත් දිශාවක ප්‍රධාන නිදන කාමරයක් තියෙන්න පුළුවන්. ඒකට එතකොට අපි මොකද කරන්නේ? නිරිතට අපිට ඒක ස්ථානගත කරන්න හැකියාවක් නෑනේ. අපි දන්නවා ප්‍රධානම කාරණාව පුළුවන් නම් නිරිතට යනවා හොඳයි. හදා ගන්න පුළුවන් නම් හොඳයි. දැන් තියෙන ගැටලු කාලතත් එක්ක අපහසුතාවයක් තියෙන කෙනෙකුට මොකද වෙන්නේ? ඔව්. නිරිත දිශාවේ ප්‍රධාන නිරිත දිශාවේ ප්‍රධාන නිදන කාමරයක් නැහැ කියන්නේ ඒකේතර වාස්තු දෝෂයක් තමයි. නමුත් මේ මොහොතේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔබට නිදන කාමරයක් නිර්මාණය කරගන්න අපහසු වෙන්න පුළුවන්. එහිදී අපි කටයුතු කරනවා හින්දු භක්තිකයන්ගේ පවතින ක්‍රමයක්. වාස්තු විද්‍යාවත් එක්ක බැඳුණ. ඒ ශ්‍රී චක්‍රමේරු යන්ත්‍රයක්. යන්ත්‍රයක් ගෙදරක ගෙනගෙන ඉලා ඔබ ඒ යන්ත්‍රය තුල ශ්‍රී ගණපතිතුමාගේ මන්ත්‍ර තුලින් බලවත් කරනවා නම් එම පවතින දෝෂය මෙල්ල වෙනවා. නිවසේ ධන ඉතුරුව ධනය ලැබීම ඒ තුලින් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් මෙය 100% නිවැරදි ක්‍රමයක් නෙවෙයි. වාස්තු විද්‍යාව කියන්නේ මිනිසුන්ට කිසිම දෙයකින් බලපෑමක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දේ අනුවයි අපි ජීවත් වෙන්න ඕනේ. වාස්තු විද්‍යානුකූල නිවසේ නිර්මාණය කරගන්න ඕන දෙයක් වෙනුවෙන් අපි සූක්ෂමයක් කරලා 100% ප්‍රතිඵල ලබන්න බෑ. ඔබ හැකි මොහොතක නිදන කාමර නිර්මාණය කර ගැනීම තමයි නිවැරදි ක්‍රමය වන්නේ. නිදන දිශාවේ නිදන කාමරයක් සකසා ගැනීම තමයි නිවැරදිම ක්‍රමය. ඒත් අර වගේ පුංචි අර තියෙන උපක්‍රම වලට ගියර ගැටලුවක් නැහැ කියලා ඔබතුමා කියනවා. එතකොට මේ කියන යන්ත්‍රය කොහොමද අපි සකසා ගන්නේ? ඔබතුමා සකසන්නවද නැත්නම් මොකද අපි කොහොමද හොයන්නේ? දැන් කට්ටිය මේක හොයන්න ගත්තොත් මොකද? ඔව්, ඔබට ශ්‍රී චක්‍රමේරු යන්ත්‍රයක් කියලා ඔබට හොයන්න පුළුවන්. සමහරක් විට මිලදී ගන්න යන්ත්‍ර කඩවල් වල ඇති. මෑත කාලේ වෙනකල් අපි ඉන්දියාවෙන් ගෙන්වලා තමයි ලබා දුන්නේ. නමුත් මේ ගෙන්න ගන්නීමේ අපහසුතාවය පවතින නිසා මේ කාලවක් ගානේ අපේ ගාව නැහැ. ඔබ හොයලා බලන්න උත්සාහ කරන්න. චක්‍ර යන්ත්‍රයක් හොයාගන්න. එහෙම නැතිනම් ඔබට සහගන්න අපහසුතාවයක් තිබුණොත් අපිට කතා කරන්න. අපිට ඔබගේ විස්තර ලබා දෙන්න. අපි ලැබුණු සැනින් ඔබට දැනුවත් කිරීමක් කරන්න. දැන් හරි. දැන් අපේ ප්‍රශ්න වලට ගියානේ. දැන් නිරිත දිශාවේ නිදන කාමරයක් තියෙනවනම් මොකද්ද අපිට ඒ තුලින් ලැබෙන වාසිය සහ යම් කිසි ආකාරයෙන් බලයක් තියෙනවනම් මොකද්ද ඒ තුලින් නිර්මාණය වෙන යහපත? ඔව්, නිරිත දිශාවේ බලය කියලා අපි ගත්තොත් නිරිත දිශාව තමයි කියන්නේ තැම්පත් වන දිශාව. ඒ කියන්නේ මම මුලින්ම කිව්වා ඊසාන දිශාවෙන් ලැබීමක් ලැබෙනවා. ඒ දේ තැම්පත් කරන දිශාව තමයි නිරිත දිශාව. නිරිත දිශාවේ ප්‍රධාන නිදන කාමරයේ පිහිටවුවොත් ඔබගේ නිවසේ ඔබට දරු සම්පත් ගැටලු නැහැ. ඔබට ආර්ථික ගැටලු නැහැ. ආර්ථික ගැටලු නැහැ. ඔබගේ ඉතුරුව වැඩි කරනවා. ධන හානි ඇති කරන්නේ නැහැ. ඔබගේ ව්‍යාපාර පැත්තට සුබ කටයුතු ඇති කරනවා. මේ දේවල් ඔබට නිරිත තියෙන නිදන කාමරයත් එක්ක ලබා ගන්න පුළුවන් දේවල්. දැන් එතකොට දැන් අපි නිදන කාමරයක් තුල අපි ස්ථානගත කරනවා ගෘහ භාණ්ඩ ඇඳක් කියන්න පුළුවන්, අල්මාරි, කණ්ණාඩි මේසා, ඔය වගේ තව තව දේවල් තියෙනවා. ඔය ස්ථානගත කිරීමේදීත් ඒවට දිශාවල් බලපානවද? ඒවා නැත්නම් අපිට හිතන තැන්වල තියන්න පුළුවන්? අනිවාර්යයෙන්ම. ඔබ නිරිත දිශාවට ප්‍රධාන නිදන කාමරේ පවත්වා ගත්තත් ඔබ පවත්වන ඇඳ පරිදි දිශාවේ නම් ඔබට ඒ ප්‍රතිඵලයක් නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තුලදී අපි කියන්නේ ප්‍රධානම කරුණක් වන්නේ උතුරු දිශාවට ඔබගේ නිදන කාමරේ ඇඳ පවත්වන්න ඔබගේ හිස දාන්න සුදුසු නැහැ. ඔබට ඔබගේ ඇඳ පිහිටවන්න පුළුවන් දිශාව නැගිනි දිසාවට ඔබට හිස දාන්න පුළුවන්, දකුණු දිසාවට ඔබට හිස දාන්න පුළුවන්. බොහොමයක් දෙනෙක් බයයි බස්නාහිර දිසාවට. මම කිව්වොත් මටත් එක තරහක් වෙන්න ඉඩ තියෙනවා. බස්නාහිර දිසාවටත් හිස දාන්න හැකියාවක් පවතිනවා. මේන් හොඳම දිසාව කියලා අපි ගන්නෙ වඩාත්ම වාස්තු විද්‍යානුකූලව සුබ දිසාව. අපි කියන්නේ දකුණු දිසාව හිස දානවා නම් සුදුසුයි කියන එක. ඒ කියන්නේ අංක එක දකුණු දිසාවට උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම දකුණු දිසාව තමයි දාන්න ඕනේ දිසාව. නමුත් ගොඩක් කට්ටිය හිතන විදිහට සුබයි කියලා හිතන්නේ නැගිනිර දිශාව. නැගිනිර දිශාවේ සූක්ෂ්මයක් තියෙනවා. නැගිනිර දිශාවට අපි ඇඳක් හිස දාලා තියෙනවනම් කිසිසේත්ම නැගිනිර දිශාවේ ඇඳේ වියන
බිත්තියට හේතු වෙන තියන්න බෑ මොකද ඒ තුල අපි හොඳටම දැකලා තියෙනවා නැගිනිර දිසාවට හිස දාලා නැගිනිර බිත්තියට හේතු වෙන ඇඳ තිබ්බහම ඇඳේ පිටිපස්ස කොටස හොඳටම දුවිලි බැඳිලා එකතු වෙලා තියෙනවා වාතාශය අපිරිසිදු වීමක් ඒ තුලින් කරගන්නවා අපේ හිසට අපේ සුවසන මාර්ගයට කිට්ටුම තැන හිස පැත්ත නේ ඔව් ඒ තුලින් අපිට හොඳ වාතාශය නැස්ති වෙන්න අවස්ථාව ලැබෙනවා ඒකයි අපි නැගිනිර දිසාව ටිකක් හිතලා බලලා කරන්න කියන්නේ එතකොට අපි නැගිනිර දිසාවට හිස දාන ඇඳක් තියෙනවනම් අඩියක් හෝ අඩිකාමාරක් ඇඩ් කරලා තියා ගන්නවා නම් වඩා සුදුසුයි මේ දකුණෙන් උඩරේ උත්සාහ කරන බැරි වුණොත් අර විදිහට කරන්න කියලා ඔබතුමා නැගිනිර දිසාවේ හිස පවත්නවා නම් ඇඳ බිත්තියෙන් ඇඩ් කරලා තියා ගන්න අඩියක් විතර ඇතින් තියා ගන්න උත්සාහ කරන්න කියලා උත්සාහ කරන වෙයි කරන්න කියලා කියන්න ඕනේ දැන් ඇඳ හරි අල්මාරිය ගැන කතා කරොත් ඔව් නිවසක ප්‍රධාන නිදන කාමරය තුර පවත්න අල්මාරිය තමයි හැමෝගෙම වටිනා කෙනෙකුගේ දේවල් තියා ගන්න තැන එතකොට අපි කියනවා ප්‍රධාන නිදන කාමරේ පවත්න අල්මාරිය නිරතට මුල්ලට ගෙනියන්න උතුරු දිස බලත් පවත්වන්න කියලා. ඇයි එහෙම කියන්නේ? අපි සාමාන්‍යයෙන් උතුරු දිසාව තමයි ගුබේර දෙවිතුමා බලන දිසාව කියලා කියන්නේ. එතකොට අපි අල්මාරිය පියන් අරින පැත්ත ගුබේරට පේන්න අරින්නයි කියන්නේ. එතකොට ඔබගේ ධනය තැම්පත් වීම ගුබේර දෙවිතුමාගේ ශක්තිය තුළින් තැම්පත් වීම ස්ථාවර කරනවා. ඒ තුල ඔබට ඔබගේ ධනයට ආරක්ෂාවක් ලැබෙනවා. ඒකයි මේ වාස්තු විද්‍යා ශූෂ්මයක් විදිහට කියලා තියෙන්නේ. ඒක ඔබ මේක මේ গুপ্ত දේ අනුව බලන්න එපා. ඔබේ දේ ඔබගේ පිහිටීමක් සිදු කරගන්න. ඒතර ඔබට අනුකූලව ලබා ගන්න වෙනවා. මේ නිවැරදි කාමර තුල තවත් අපි ප්‍රධානම පෙළේ ගෘහ භාණ්ඩන එකක් තමයි මේ කණ්ණාඩි මේසය කියන එක. ඉතින් ඕක ස්ථානගත කිරීමේ විශේෂණ මොකද? අර ප්‍රශ්න ගැටලු තියෙනවානේ. අර මමත් අහලා දෙනවා අර නිතර ඇඳේ නිදාගෙන ඉද්දී කණ්ණාඩි මේසෙන් එක පේන්න හොඳ නෑ. ඔන්න ඔයගේ තර්ක කීපයක්. ඒක ගැන ඔබතුමා කතා කරමු. ඔව් ඒක මෙහෙම දෙයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට කණ්ණාඩි මේසය කියන එක අපි භාවිතා කරන්නේ නිවසේ අපි අපි හැඩ වෙන්න. අපි නිසු මුහුණ ලස්සනට බලන්න. අපි ලස්සන බලා ගන්න. ඒ තුල අපි නිදන කාමරයක් තුල ඇඳ කණ්ණාඩි මේසයක් තියා ගන්නවා. අපි කියන්නේ කණ්ණාඩි මේසෙ පිහිටවා ගන්න ඕනේ අපිට අපි නැගිනිර දිසා බලන විදිහට. නැගිනිර හෝ උතුර. ඔබට පුළුවන් ඔබ නැගිනිර දිසා බලාගෙන ඉන්න විට ඔබගේ කණ්ණාඩි මේසෙ ඔබට පේන ආකාරයට තියන්න පුළුවන් නම් ඔබ කාමරේ කුමන තැනක තිබ්බත් ගැටලුවක් නැහැ. නමුත් ඔබගේ නිදන කාමරේ ඔබ අවදි වන විට ඔබට කණ්ණාඩි මේසෙ දැర్చණය වෙනවා නම් ඔබ උදෑසනම දකින්නේ අවුල් වියවුල් වුණු ඔබගේ මූණ, ඔබගේ ස්වරූපය. ඒ දේ සුදුසු නැති වෙන්නේ. ඔබ දකින්න ඕන ඔබගේ පිය කරුදේ. ඒ නිසා තමයි අපි කියන්නේ නිදන කාමරේ තුල පවතින කණ්ණාඩි මේසය නිතරම වහලා තියන්න. ඒක අපි පාවිච්චි කරන ලාට අරලා ගන්න. ඒ විදිහයි අපි ඔබට උපදෙස් දෙන්නේ. ඒකනේ ඇත්තම කතාව මෙතන මේ හැම දෙයක්ම අපේ මානසිකව අපිට ධනාත්මක භාවයේ අත් වෙන ආකාරයට මේ දේවල් සකසා ගැනීම වැදගත් කියන කතාව ඔබතුමා කියන අනිවාර්යයෙන්. මෙතන මිත්‍යාව නෙමෙයි තනි කරම විද්‍යාව. එතකොට මහත්මයා දැන් මෙතන දැන් ඔබතුමා හරියට පැහැදිලිම කිව්වා දැන් මෙතන අපිට පැහැදිලි මෙතන මේ මිත්‍යාව නෙමෙයි හැම දෙයක්ම තුල මේ ධනාත්මක භාවය අපේ තුලට ඇති විය යුතුයි කියන මතය තුල මානසිකව අපි යහපත් ලෙස දවසක් ආරම්භ කරද්දී හෝ පවත්තාන යද්දී අපි කොහොමද ජීවිතේ සාර්ථක කරන්නේ ඔබතුමා ඒ තර්කය කියන්නේ. හැබැයි උතන්ට තව තව දේවල් එක්කසර මම මේ YouTube එක පුරාම දැකලා තියෙනවා ලුණු කැටයක් අරන් එහේ මේන් තියන රතු පාට රෙද්දකට දෙහි ගෙඩියක් ඔතලා ඇඳ උඩින් තියන්න මේ අල්මාරිය පැත්තකින් තියන්න ඔන්න වගේ කාරණා කිව්වා කාසි කීපයක් ඔතලා තියන්න ඔය වගේ දේවල් මෙතනට අදාළ කරගන්න මම හිතනවා මට හිතෙනවා ඕවා තුල මෙතන මිත්‍යාවක් තියෙනවා කියලා ඔබතුමා කියනවා දැන් විද්‍යාවට හානියක් වෙනවද මේ තුල ඔව් ඕක මෙහෙම දෙයක් තියෙනවා ඔය දේවලුත් අපිට පවසලා තියෙන තැන් තියෙනවා ඍෂිවරු ඍෂිවරු උපදෙස් දුන්නේ මේ සමාජයේ හිටපු බුද්ධිමත් මිනිසුන්ට නොවේ බුද්ධිය අඩු මිනිසුන්ට ඔවුන්ට දෙයක් තේරුම් කරනවා නම් ඒ කියන්නේ ඍෂිවරු මේ උපදෙස් දෙන කාලවකවානුවේ මේ මිනිස්සු ගස් ගල් වලට වැන්දේ ඔවුන්ට දෙයක් තේරුම් කරනවා නම් තේරුම් කරන්න පුළුවන් දේ තමයි සූක්ෂ්මයක් තුනේ ඔවුන්ට ගසක් ගලක් වඳින්න කියලා කිව්වොත් තමයි ඔවුන් ඒ කාලවකවානුවේ හඳුනාගත්තේ ඔවුන්ගේ මනසට දෙයක් අරමුණක් දෙන්න තමයි මේ දේවල් නිර්මාණය කරගත්තේ මේ කැටේ ඔබ අහුවා වගේම ලුණු කතන්දරේ මම කියන්න ලුණු තුලින් අපිට කියනවා ලුණු කැට පොඩි කුම් බෝතලයක දාගෙන අපේ ඇඳ ඇටින් තියන්න පුළුවන්. ඒ තුලින් අපිට ධනාත්මක මේ මුදල් ආකර්ෂණය ලැබෙනවා කියනවා. ඒ තුල අපි ලැබීමක් ලැබෙනවා කියලා කියනවා. ඒක නිර්මාණය වෙන විදිහක් අපි තියෙනවා. අපේ මනස යටිහිත සහ උඩුහිත අපේගේ අරමුණ හැම වෙලේම අපේගේ යටිහිත අපිට දෙන්නේ අපිට ලැබෙන්න ඕන දේවල්. අපේ තණ්හා දේවල්, අපේ අවශ්‍ය දේවල් තමයි අපි යටිහිත අපි හැම වෙලේම ඝර්ෂණය කරන්නේ. ඒකේ අපි ලුණු කැට තියෙන එකෙන් වෙන්නේ අපි අරමුණක් දෙනවා මේ නිසා තමයි මට මේ දේ ලැබෙන්නේ කියන එක. හැබැයි ඔහුගේ යටහිත වැඩ කරන්නේ අර গুপ্ত දේ. මට මේ දේ නිසා තමයි මට මේක ලැබෙන්නේ කියන එක. ඒතකොට ඔහුගේ යටහිතට ආකර්ෂණයක් ලැබෙනවා. ඒ ආකර්ෂණය ලැබෙන්නේ ලුණු නිසා නෙවෙයි
ඔහුගේ යටිහිතට අරමුණක් ගිය නිසායි. ඇත්තටම ඔය ඔබතුමා කියන දැන් අපිට ජීවමාන දෙයක් නැති නිසා අපි පිළිමයක් ළඟට ගියාම අපිට පොඩක් හිතර නිදහසක් සානයක් ලැබෙනවා අර ජීවමාන කෙනෙක් ළඟ ඉන්න දෙවි කෙනෙක් ගත්තත්. අන්න ඔය වගේ දෙයක් ක්‍රියාත්මක වීමක් තමයි වෙන්නේ කියලා. අනිවාර්යයෙන්. කියන්නේ මනස තුළ ධනාත්මක භාවයක් අපි විසින්ම නිර්මාණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ කියලා. අනිවාර්යයෙන්. ඕකට සරල දෙයක් තියෙනවා. ලංකාවේ තියෙනවා විවිධාකාර පන්සල්. ඒ පන්සල් වලින් ධනවත් පන්සල් කියලා ගත්තොත් ලස්සන පන්සල්. එහෙනම් පැහැදිලිනේ. එතකොට මේ පන්සල් වල තියෙන පිළිම වල තියෙන ශස්ත්‍රීකත්ව භාවය. ආකර්ෂණශීලී භාවය. ආකර්ෂණශීලී. අපි මුද්‍රාව. මේ දේවල් වල දර්ශනය තුලින් තමයි ඒ තුලට මිනිසු ආකර්ෂණය වෙන්නේ. ඒ වගේම තමයි මේ මිනිසුන්ගේ සිතුවිලි. සිතුවිලි ආකර්ෂණය තමන්ට තියෙන අසාව මත. එහෙනම් උත්තර දෙතාව මම මේ අතුරු ප්‍රශ්න මෙතනට අදාළ නෙමෙයි. දැන් ව්‍යාපාරයක් කරන කෙනෙකුටත් ව්‍යාපාරක ස්ථාන තුල දිනුවට ආකර්ෂණය කියන දේ වැදගත් නේ. අනිවාර්යෙන්ම ආකර්ෂණය කියන එක ඉතාමත් වැදගත් කරනවා. හරි එහෙමනම් ඉතින් ඇත්තටම වටිනා වැඩසටහනක් අදගෙන ආවේ මේක මේ අපි මිත්‍යාවෙන් තොර විද්‍යාවක් ගැන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔබතුමාට එන ස්තුතිවන්ත වෙනවා. තවත් මෙවැනි වැඩසටහන් අපි එක දිගට අරන්ගෙන බලාපොරොත්තු වෙන ඔබතුමාත් අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා හිතනවා. ඉතින් ඔබතුමාට අවසාන වශයෙන් මම හරි දෙයක් කියනවා නම් මේ වැඩසටහන තුළ ඔව් වාස්තු විද්‍යාව අපි කතා කරන මේ විද්‍යාව තුළ තියෙනවා ඔබට ගන්න පුළුවන් බොහොමයක් දේ. ඔබගේ නිවසේ වාස්තු දෝෂ තියෙනවා නම් ඔබ බිය වෙන්න එපා. ධාර්මික වෙන්න. ඔබ ධර්මයේ තුල හැසිරෙන්න. ඔබගේ නිවස පිරිසුදුවෙන් තියාගන්න. ඔබ පිරිසුදුව සිටින්න. අන් කෙනෙකුට හානියක් වෙන දේ කරන්න එපා. ඔබ හැම වෙලාවෙම ධාර්මික සිතුවිලි තුල ජීවත් වෙන්න. ඔබට වාස්තු දෝෂ යම් මට්ටමක මෙල්ල කරගන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් ඔබ උත්සාහ කරන්න ඔබගේ නිවස වාස්තු විද්‍යානුකූල නිර්මාණ කරගන්න. වාස්තු නිවැරදි කරගන්න. ඔබ සැමට සුබ දවසක්.